දෝෂණය වංචාව නාස්ත්‍ය ආක්‍රපිකතා සහ ආකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්විෂන්ටෙිවය. අදලියන්නේ හාර්සිය දහතුන්වන ටෙලි ැකියේ ඒ කිවූ පරිදි අද ලියන්ට හිතාන හිටියේ ගෝටාබේගේ කැබිනිටුව සහ රනිල් වික්‍රමසිංහගේ කැිනෙට්ටුව ගැන මේ දෙකම එකයි කියලා පෙන්න්නන්ට තමයි ඕන වනේ මේ එකම කණ්ඩායමක් දෙකට බෙදෙනවා දෙකට බෙදිලා කබඩි 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 කියමින් මාරුවෙන් මාරුවට චක්ගුඩු පනිමින් ඉන්නවානේද. ඔහ අවුදු හැත්ත පහක් පුරා රාජපක්ෂල වික්‍රමසිංහල එකම ටීම් එක දෙකට බෙදිලා චක්ගුඩ පනිනවා අර මේ සමහරුන්දලව අල්ලලා බිමදාගත්තට රිදිෙන්ට අල්ලන්නෙත් නෑ හොදේ සමහරුන්ට ඉර පැනලඇල්ල ගහලයන්ටත් දෙන හරිය අල්ලන්නේෙ නෑ. ඇයි දන්නවද. තාත්තල පුතාල මාමල නංගිලා අක්කලා අියලා බෑනල නේද මිගුලු එක පරම්පරාවක්හොදේ ඒ ගැන ඕනෙ නම් නම් ගම් නෑදෑ හිතවත්කම් එක්කම ලියන්ට පුළුවන්. එෙම ලියන්ටත් හිතාගෙන ඉන්න වහරිය නමුත් මේ අයවැඇත් එක්ක. මේ අද මේ ජනාධිපති සහ හිට්ටපු විශ්්‍රාමික ජනාධිපතිලගේ මේ. වෑශීර්ෂලියන්ටෝනිි කෙලා හිතුව. හොඳේ අද දිවයින පත්තරේ මේ ආතා අපේ අරමේ මුණපුුරාලියන පදවල අන්තීමම පදහතර හරි සිද්ගන්නාසුළුයි. හොඳේ දවසට දෙකට දියවී යන පඩි පත කණබොන ඒවායේ මිලගණන් අඩු නැත්ත ගෙලහිර කෙරෙන මහක්ක කප්පරක් බදු ඇත හඩ හඩ තියෙන්නේ ජනයාගේ හදවත. ඔවු හඩ හඩ තියෙන්නේ ජනයාගේ හදවත. හොඳේ දැන් මේ රටේ ජනතාවයින්නේ ලෝදිය හැලියක ලක්ෂ හැටකට වැඩියෙන් තුංවේල හරියට කන්්ට නෑ එකවේලකින් හෝ වේල් දෙකකින් තමයි ජීවිතය ගැටගහගන්නේ මේක එහෙව් රටක් බවට පත් කලා මේ විනාශයේ ආසන්නම සෙට්ටක ගැන දැන් රට දන්න අපේ. स्ွष्htद करण। නොම්බර්දවෙනිදා. අයිතිහාසක නඩුති ඉන්දුවක් දුන්න. ඒ නඩුතිීන්දුවෙන් කියවුණේ හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක්. රටතුළ ආර්ථිකර්බුද්ධයක් නිර්මාණයවී ඇති බ දැනදැනත් සුදු සුපියවර. හොඳේ සුදු සුපියවර ගත්තේ නෑ කියලා. මේක මහ විශාල නිර්වාචනයක්. ඒ තුළ ගෝටාබය මහින්ද බැසිල්. එකම පවුලෙ ප්‍රධාන පුරුක් තුනක්ම ඉන්නවා. දැන් මේ තුන්දෙනගෙන් දෙන්නෙකුම, හිට්ට පූජනාධිපතිවරුන් නේද හි්ට පුජනාධිපතිවරුන් එක්කයිකු ගෝටාබේ අනිත් කෙනා මහින්ද රාජපක්ෂ. අපේරටේ ජනතාව දහදුක්විඳෙද්දදි මෙයවයෙන් ඉන්න ජනාධිපතිගේ සහ හිට්ට පුජනාධිපතිලට. වෙන් කරලා තියෙන වැෑශීර්ෂය රම් බලන්ට හන්දේ වත්මන් ජනාතිපති රානිල් වික්‍රමසිංහට වෙන් කරඇති මුදල රුපියල් මිලියන හයදස් හයිසිය හතක්. ගිය වසර වෙන් කරලා තිබන එකන මේ අවුද්ධිට වැය කරට වෙන් කරලා තිබුණේ රපියල් මිියන තුන්දා හත්සිය අසු අටයි. මේ අවුරුද්ධෙ වැඩි කරගෙන තියෙන මුදල බලන්න හයදාස් හයිසිය හතෙන් අඩු කරන්න තුන්දාා හත්සියය අසුුවටක් මිලියන දෙදස් අටසිය දහනමයක් දැ මේ ගාන කෝටි වලින්ගේ මුද ඇත්න්. ගනපතිගේ ඔෑශීර්ෂය මේ ලබන අවරුද්ධට හොඳේ ඕ! දෙදාස් විසිහතරට රුපියල් කෝටි හයසිිය හැට? කොහොමද ගාන. අමාත්‍යංශ හතාටක්ම ජනපති රනිල් අයටතේ තියෙන නිසා හොඳයි අපි තාවකාලිකව ඒට හාකේමුකු දැම්බලන්නකු මේ හිටපු ජනාධිපතිල සහ මියගිය ජනාධිපතිලාගේ භාර්යාවන් පවා නඩත්තු කිරීම දිගින් දිගටම සිද්ධ කරනවා මේක ඒ සඳහා සුදුසු කාලයක්ද ආඒ පිළිගන්න පුළුවන් සාධාරන ගෙවීමක් ඇයටත නං කමක් නෑ. රටක දරුවන් කුසගින්නේ හඬද්දි මේ විශ්්‍රවාමික නඩේ නඩත්තුවට මේවාසරේ රුපියල්ක

සහ ලක්ෂහතලයක් ඒකැන්නේ අට්ට කෝටි හතලි ක්ෂයක් මේ අවුද්දේ කැන විස්සයි විසිතුනට වෙන් කරලා දැගිති වැය කරලා ඉවර ඇති හොදේ දැන් ලබන අවුරුද්ධට ඒක ඇනේ විස්්සයි විසි හතරට මේ හිටපු ජනාධිපතිවරුන් ආ ඒ අය සඳහවන වශේර්ෂය රුපියල් මිලියන එකසිේ දහයයි ඒ කියැනෙ රුපියල් කෝටි එකොළහ එකවරුද්ධට මේ තුන් හතර දෙෙනනා නඩත්තු කරට හොදේ රුපියල් කෝටි තුනකින් එයාලගේ වේදම් වැඩි වෙන කොට අපි ොකද වෙලාතියෙන්නේ රුපියල් හ. හක සොච්චම වැඩි කර ගණටත් නේද දහදදුක්විඳලා ඒක හම්බෙන්න්නේෙත් අප්‍රේල්වල ඇ දැන් ඇත්තටම මේ කණ්ඩායම නඩත්තු කරන්ඩ මේ විශ්්‍රාමික කණඩායම නඩත්තු කරන්න එකදිනකට රුපියල් හතලිස් එක්දාහකට වැඩියෙන් මතකතියාගන්ට, රුපියල් හතලිස එක්ද හකට වැඩියෙන් මේ රටේ ජනතාවගේ බදු සල්ලිවැෑ කරනවා. නාවගේ බද සල්ලි මේ මුදල වෙෙන් කරලා තියෙන්නේ කාටද හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැලසීම කියන වෑශීර්ෂය යටතේ. හිටපු ජනනාධිපතිවරුන් වන චන්ද්‍රකා කුමාර්තුන්ග. මහින්ද රාජපක්ෂ, ගෝටාබේ රාජපක්ෂ, මෛත්‍රපාල සිර සේහන සහ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදසගේ වැද බුභාර්යාව හෙම ප්‍රේමදස. දැන් මේ අයගේ ගොඩ නැගලින් අඩත්තුව. විශ්්‍රාමික ප්‍රතිලාබ සහ යානවාහනද ආ ඔක්ක හද ලන්න. ක මේ රට ජනතාවගේ බදුමුදලින් හෝ! ලෝකෙ කොහේ හෝ තුූත්තු කොඩියකින් හිංඟාකාලා ලබාගන්න නෑයවලින් තමයි මේ විදිහට ගෙවන්නේ නඩත්තු කරන්නේ. දැන් ඔබම හිත ලබලන්ට මේ අයගේ නිලනිවාස සියල්ලම පිහිටල තියන්නේෙ මේ කොළම්ඹ. ඉතාම ඉහල්ල වටිනාකමක් ඇති ඉඩකඩම්බල. හොඳේ ඇත්තටම අපේ රටේ දහ දුක්විිඳලා පාඩම් කරලා විශ්වවිද්‍යාලිටයන ඔය කොළඹ එන දරුවන්ට නේවාසික පහසුකම් නෑ. ඇ ඔවු. වාසෙක පසුගම්න්නෑ ඒව අම්බෙ න්නෙක් කැලි නමුත් තනි මිනිහකට කොළම්බ පචස් ආ. නහා හැට එකසිය පණහ වගේ විශාල භූමි වල ඇති සුපිරි නිලනිවාස විශ්‍රාම ගියාමත් හොඳේ ඔවු විශ්්‍රාම ගියාමත් දෙන්න පුළුවන් තරම් අපි පොහොසත් රටක්ද කියලා මොහොත්තකට හිතල බලන්න මේසා විශාල නඩත්තුවත් දරන්න පුරුවන් මෙම නිලනිවාස දීලා මේ අයවත් තියාගෙනන්න පුළුවන් තරං අපි පොහොසත් රටක්ද ඒ ජනාධිපතිවරු මිය ගියාම ඒ උන්දලාගේ බිරිින්දෑවරන්වත් නඩත්තු කරන්න තරං අපි පොහොසත් රටක්ද මේ වගේ නඩත්තුකි රිම් සඳහා අපේ ජීවිත කාලයක්ත්, අපේ දරුවන්ගේ ජීවිත කාලයක්ත් ගෙවා දමනවාද කියලා ඔවු ගෙවා දමනවාද කියලා, මේ එළඹෙන චන්දේදි හිතන්න කියලා අදද ටෙලිවැකිය ඔබට අරාධනා කරනවා.